මධ්‍ය පරිමාණ ව්‍යාපාර වඩා දියුණු තලයකට ගෙනීම ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික වර්ධනයට ඉතා වැදගත් උපාය මාර්ගයක් බව සියලු දෙනා පිළිගන්නා කරුණක්. කෙසේ වෙතත් මේ වනතුරු ජාත්‍යන්තර වෙළඳපොළ තුළ තරඟ කළ හැකි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රජාවක් නිර්මාණය කිරීමට රටක් ලෙස අප සමත් වී නැහැ. අවශ්‍යතාවයට ගැළපෙන මූල්‍ය සේවා විසඳුම් නොමැතිවීම, ව්‍යාපාරකරණය සහ වෙළඳපොළ හැසිරීම පිළිබඳව දැනුම අඩුවීම, ප්‍රතිපත්ති සම්පාදකීන් සහ ක්ෂේත්‍රයේ දැවැන්තයින් අතර මනා සම්බන්ධීකරණයක් නොමැතිවීම, නව තාක්ෂණික භාවිතාවන් ව්‍යාපාරයන් සඳහා යොදා නොගැනීම යන කරුණු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයේ සංවර්ධන වේගය අඩාල වීමට බලපා ඇති බව පොදුවේ හඳුනාගෙන තිබෙනවා. සනස යනු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සමූපකාර මූල්‍ය සේවා ජාල අතරින් ඉදිරියෙන්ම පවතිනක්. එහි සමාජිකයින් සංඛ්‍යාව මිලියනයකට අධිකයි. සනස ව්‍යාපාරය සමග ආසන්න වශයෙන් සකසුරුවම් සහ සමූපකාර ණය දෙන සමිති 8000ක් පමණ සම්බන්ධ වී සිටිනවා. බිම් මට්ටමේ ක්‍රියාකාරීත්වයක් සහිත සනස ව්‍යාපාරයේ ඇරඹුම දශක 4කට අධික අතීතයකට දිව යනවා. සනස ව්‍යාපාරය ජනවර්ග භේදයකින් තොරව මෙරට ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා අති දුෂ්කර ප්‍රදේශ ඇතුළුව රටේ දසතම පැතිරිමින් නවීකරණ සහ පුළුල් ප්‍රවේශයන් මෙන්ම විශිෂ්ට සම්බන්ධතා පදනම් කරගනිමින් සිය සේවය ලබා දෙනවා. In addition to providing retail banking services to unbanked communities through cooperative mechanisms in Sri Lanka, Sanasa has always played a leading role in reducing rural poverty by improving local productivity and promoting micro-enterprises. However, our 40 years of experience has taught us that provision of financial services in a segmented manner would not ensure the sustainability of micro and SME enterprises unless they are linked with the market through value chains. සනස කියන්නේ සමූපකාර මූල්‍ය සේවා ආකෘතියක්. මහා පරිමාණ ව්‍යාපාර කීපයක් වෙත ආර්ථිකය සැලකිය යුතු ප්‍රමාණයක් හැසිරවීමේ හැකියාව ලබා දෙනවට වඩා වැඩි ජනතාවකට සංවර්ධනයේ පල නෙලාගත හැකි වන ලෙසට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයෙහි දියුණුවක් ඇති කළ යුතු බව සනස විශ්වාස කරනවා. එම නිසා දේශීය ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් අගේ දාම නිර්මාණය කරමින් සහ අගේ දාම මූල්‍ය සේවා සපයමින් ව්‍යාපාර තිරසාර භාවය ඇතිකරවීම සඳහා සනස සිය දායකත්වය ලබා දෙනවා. මෙම ඉලක්කයේ සාර්ථක කරගැනීම සඳහා සනස ජාත්‍යන්තරය විසින් කරන ලද ඇරයුමක් අනුව කැනඩාවේ Développement ඉන්ටර්නැෂනල් දෙජාතැන් DID සනස ව්‍යාපාරය සමග මේ කටයුත්ත සඳහා අත්වැල් බැඳගත්තා. දෙජාදෑන් ව්‍යාපාරය සහ සනස ව්‍යාපාරය දේශීය ප්‍රජාවන්ගේ සංවර්ධනය සඳහා දශක ගණනාවක් පුරා සිදු කරන කාර්යභාරයන් පිළිබඳ මනා අවබෝධයක් ඇති කැනඩා රජය මෙම ව්‍යාපෘතියට මූල්‍ය සහාය ලබා දීමට එකඟ වුණා. For the past 45 years, DID has been working to share the experience of Desjardins Group, which is the largest financial cooperative group in Canada. And with the objective of making financial services accessible, diverse, safe, and responsive to the needs of all the stakeholders within the value chain, DID promotes the establishment of financial centers for entrepreneurs as a leverage to enabling them to reach their full potential and then be the key actors in the economic development of their communities. සමූපකාරය කියන්නේ මිනිසුන් විසින් මිනිසුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද්දක්. නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම සමාජිකයන් වන බැවින් සියලු පාර්ශවකරුවන් සම්බන්ධ කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා අඛණ්ඩ මූල සේවාවක් සැපයීම සැබෑ සමූපකාරී සේවා සැපයීමක්. EFECS ව්‍යාපෘතිය යටතේ තෝරාගත් අගය දාමයන් 4ක පාර්ශවකරුවන් අතර සවිමත් සබඳතාවයක් ගොඩනැංවීමට සනස ව්‍යාපාරය සැලසුම් කරනවා. එයින් අගය දාමයෙහි සෑම පියවරකදීම ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කරනවා. මෙම ව්‍යාපෘතිය මගින් දේශීය ව්‍යාපාරයන් ප්‍රවර්ධනය කිරීම උදෙසා සනස ව්‍යාපාරය විසින් ගනු ලැබ තිබෙන උත්සාහයන් සියල්ල එක් තැනකට ගොනු කරනවා. දේශීය ආර්ථිකයේ සවිබල ගැන්වීමට වඩාත් ඵලදායී ආකාරයට සිය දායකත්වය ලබා දීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් සමග සම්බන්ධතා සවිමත් කරන්නට මෙම ව්‍යාපෘතිය සනස වෙත සහයෝගය ලබා දෙනවා.
නිෂ්පාදනයේ සිට පාරිභෝගිකයා දක්වා ඇති වෙළඳපොළ ජාලය වඩාත් සුමට කිරීම සඳහා සනසට මෙමගින් ශක්තිය ලැබෙනවා. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය වෙත තාක්ෂණික සහ ව්‍යාපාර සේවා සැපීමට රජයේ මෙන්ම පෞද්ගලික ආයතන රාශියක් අපේ රටේ දැනටත් සිටිනවා. සනස ව්‍යාපාරය මෙම ආයතනයන් සමග සහයෝගීතාවය ගොඩනගා ගනිමින් ව්‍යාපාර සංවර්ධන විෂය තවත් පුළුල් කිරීමට කටයුතු කරනවා. මූල්‍ය සේවා ලබා ගැනීම ව්‍යවසායකයන්ට ඇති ප්‍රධානතම බාධකයක්. ශ්‍රී ලංකාවේ බැංකු ශිස්ත්‍රය වැඩි අවධානයක් ලබා දී තිබෙන්නේ පාරිභෝගික මූල්‍ය සේවා හෝ විලින්දුකම තුරන් කිරීම සඳහා සහයෝගය ලබා දෙන ක්ෂුද්‍ර මූල්‍ය සේවාවන්ටයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ අවශ්‍යතා ප්‍රමාණාත්මක ලෙස ඉෂ්ට කර දීමට අපේ රටේ බැංකු සේවාව අපොහොසත් වී තිබෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් මෙම පිරිසට සහයෝගය ලබා දෙන නිපැයුම් සහ සේවා පැකේජය නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය කරුණක්. ඒ පාර්ශ්වකරුවාට යෝග්‍ය වන සහ පහසුවෙන් ලබාගත හැකි මූල්‍ය සේවාවක් විධිමත් ලෙස සැපයීමටත් SEFEC ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරනවා. කෘෂිකාර්මික මූල්‍ය සේවා ක්ෂේත්‍රය සංවර්ධනය කළ යුතුව තිබෙන තවත් වැදගත්ම අංශයක්. මූල්‍ය සේවා අවධානම් කළමනාකරණය අලෙවි සහ නිෂ්පාදන තාක්ෂණයන් යන සාධකවල මනා සමබරතාවයක් පැවතීම කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙහි ඵලදායිතාවයට හේතු වනවා. ගොවීන් සහ වෙනත් බොහෝ පාර්ශ්වකරුවන් සිත අවශ්‍ය මූල්‍ය සේවා ලබා දීම හරහා ඔවුන්ගේ ආදායම් මට්ටම ඉහළ නංවා ගනිමින් ජාතික ආහාර සුරක්ෂිතතාවය සාධක කර ගැනීමට සනස ව්‍යාපාරයේ මෙම නවතම මුලපිරීම විශාල අත්දලක් වනවා නොඅනුමානයි.